ආයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින් ගෙනෙන අපේ පුවත් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක් මෙරට COVID-19 තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා ගෙන ඇති ආරක්ෂක විධිවිධානවල එක් පියවරක් වශයෙන් මාස් සමුර ව්‍යාපාරයේ සිය කර්මාන්ත ශාලාවල නිතිපතා PCR පරීක්ෂණ සිදු කරනවා මෙමගින් එතෙක් හඳුනා නොගත් සහ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් මගින් රැකියා ස්ථානයේ හා සමාජයේ අනෙකුත් පුද්ගලයන්ගෙන් වෛරසය ආසාදනයීම වැළැක්වීම සඳහා ඔවුන් නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට හැකියාව ලැබෙනවා මෑතකදී පොල්ගහවෙල පිහිටි තුරුලි කර්මාන්ත ශාලාව තුළ එවැනි PCR පරීක්ෂණ 2019ක් සිදු කරන අතර එහිදී සේවක සේවිකාවන් 380 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත්තා. ඒ අනුව ගත යුතු ඊළඟ පියවර කුමක්ද යන්න තීරණය කිරීම සඳහා කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වය මේ වන විට රජයේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරමින් පවතිනවා. ආසාදිත සේවක සේවිකාවන් මේ වන විට සුරක්ෂිත ලෙස සමාගමේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යවා තිබෙනවා. මාස් සමූහ ව්‍යාපාරය මේ වන විට COVID-19 පාලනය සඳහා දැඩි විවිධ මාලාවක් ක්‍රියාත්මක කරනවා ඇති අතර කර්මාන්ත ශාලාවල මෙහෙයුම් කටයුතු සම්බන්ධ සියලුම තීරණ සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ හා තීරණ මත පදනම්ව සිදු කෙරෙනවා. සෑම විටම සමාගමේ ප්‍රමුඛතම අවධානය යොමු වන සාධකය වන්නේ සේවක සේවිකාවන්ගේ ආරක්ෂාවයි. දැනට පවතින අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ධාරිතාව වැඩි කිරීම සහ විවිධ ප්‍රදේශවල සහ රෝහල්වල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම ආදී ක්‍රම ඔස්සේ රජයේ සෞඛ්‍ය බලධාරීන්ට පුළුල් මට්ටමින් මූල්‍යමය සහ කාර්ය සම්පාදන සහයෝගය ලබා දීමට සමාගම දිගින් දිගටම කටයුතු කරමින් සිටිනවා. COVID-19 ආසාදිතයන් සඳහාම වෙන්කර ඇති ගිරිඋල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මේ වන විට රෝගීන් 3500කට පමණ ප්‍රතිකාර ලබා දී ඇති අතර මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ නව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා මාස් සමූහ ව්‍යාපාරයේ මේ වන විට බලධාරීන් සමග අත්වල බැලගෙන සිටිනවා. උණුසුම් පුවත් ලදසෙනින් දැන ගැනීමට අපේ පුවත් YouTube channel එක ඔබ දැනටමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.